බස්නාහිර පළාත සහ උදකලා කර ඇති ප්‍රදේශ හැර සසු ප්‍රදේශවල පාසල් ලබන 23 වෙනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය 19 වෙනිදා තීරණය කළා. එහෙත් ගුරු සංගම් මැතුළු පාර්ශ්ව පෙන්වා දෙන්නේ එම තීරණය ගැන නැවත සිතා බැලිය යුතු බවයි. ජීඑල්පීරි අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කළේ 6013 පන්ති පවත්වන තීරණයක් ගත්තේ පාසල් පද්ධතියේ ඉන්න ජේෂ්ඨ ගුරුවරු සහ ජේෂ්ඨ විදුහල්පතිවරුත් එක්ක සාකච්ඡා කරලායි කියලා. ඉතින් අපි දන්නේ කාගෙත් එක්කද කතා කරලා තියෙන්නේ කියලා. ඇත්තටම පාසල් නවත හරිනවා නම් යම්කිසි විදියකට ඉසබීජාරණේ සිදු කරන්න ඕනේ පාසල් වල. ඒට ඉරිදා. එතකොට කවද්ද මේවා කරන්නේ? පාසල් ඊළඟට නිවාඩු දෙන්න තියෙන්නේ දෙසැම්බර් මාසෙ 23. සති 4යි තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් පන්තික ළමයි 30කට වැඩියෙන් ඉනෝ නම් ඒ ආකාරයෙන් කොටස් කරලා ගෙන්නන්න ඕනේ කියලා තමයි කියන්නේ. එතකොට මේ සති 4ක කාලය තුල එතකොට සැබවින්ම ළමයෙකුට හම්බෙන්නේ සති 2යි අධ්‍යයනය කරන්න කාලය හම්බෙන්නේ. ඊළඟට දැන් අපි කියන්නේ දැන් මෙතන දැන් ඔන්ලයින් වලින් පාසල් ඉගැන්වීම් කටයුතු සාර්ථක නැහැ. ජනවාරි 18 සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට ප්‍රථම මේ ළමයින්ට දැනුවත් කරන්න ඕනේ ඔබට අපි ඔබගේ විෂය නිර්දේශයෙන් මෙන්න මේවා තමයි අපි කරන්නේ. කොළඹ කළුතර ගම්පාමේ ප්‍රදේශ තුනේම පාසල් මාන ඒ වගේම දඬ තීරණයක් කරන් තියෙනවා වයඹ පළාතේ නාගර ප්‍රදේශයේ සහ අනෙකුත් ප්‍රදේශ කීපයක පාසල් මාන. ඒ වගේම තවත් ලොක්ඩවුන් කරලා තියෙන ප්‍රදේශ තියෙනවා නම් ඒවලත් පාසල් ආරම්භ කරන්නේ නැහැ. ඒතර මේ ළමයි සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගයේ මුක්ක් විය යුතුද? ඇත්තටම මේ පිළිබඳව අපි සියලු දිනාම සාකච්ඡා කළා තමයි මේ තීරණයට එළඹියේ. මෙම වෛරසයේ වැඩිපුරම ව්‍යාප්ත වෙලා තියෙන බස්නාහිර පළාතේ පාසල් විවෘත නොකිරීමට අපි තීරණය කරේ ඒකයි. එතකොට දැන් මේ අපි ඊයේ වාර්තා වෙච්ච රෝගීන් 435ත් අපි ගත්තොත් බස්නාහිරෙන් පළාතෙන් පිට ඉන්නේ ඇත්තටම රෝගීන් කීප දෙනයි. ඒවත් අපි අඳුරගත්ත ආශ්‍රිතයින්. එතකොට මං හිතනවා ඒ පිළිබඳව වසංගත වේද ක්‍රමවේද අනුව අපි තීරණය කළා තමයි අපි මේ තීරණයට එළඹියේ. මොකද අපිට එකක් අපි තීරුම් ගත යුතුයි. දැන් මේ වෛරසය සම්පූර්ණයෙන්ම නැති වෙනකන් හිටියොත් මම අපිට කියන්න බෑ කවදාද මේ පාසල් විවෘත කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ නිසා අපි යම්කිසි ක්‍රමවේදයක් අනුව මේක පාලනයට නතු කරගත්තම අපි හිතනවා අපිට මේ හැම දෙයක්ම යම් කිසි ක්‍රමවේදයකට අනුව විවෘත කරන්න පුළුවන් වෙයි කියලා. රැයට දකින හීනවලට උදේට තීරණ ගන්නවා වගේ මේ සම්බන්ධයෙන් තීරණ ගන්න බෑ. අපි දැක්ක ගිය වර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විධිමත් සැලැස්මක් තිබුණා. පළමුව 11 ශ්‍රේණිය දරුවන් 12 13 දරුවන් කැඳවලා ක්‍රමයෙන් තමයි පාසල් ආරම්භ කරේ. මුලින්ම ගුරුවරු ගෙන්නලා අවශ්‍ය වටපිටාව සකස් කරගෙන. නමුත් මේකේ එහෙම මුකුත් නැහැ. ඉතින් නිවසේ සිට පාසලට එන අතරතුරේදී මේ රෝගයට දරුවන් ලක් වෙන්න තියෙන අවදානම ඉතාම වැඩි. කොරෝනා රැල්ලක් පාසලකින් ඇති වුණොත් ඒකේ වගකීම සම්පූර්ණයෙන් බලධාරීන් ගන්න ඕනේ. समस्त लंका अंतर दिस्ट्रिक पासल लमुन प्रभाहन सेवक संगम में पहुंचने साउकरियों त्यानुव दरुवन पासल बेत गिने आम सदाह सहने क्लबी उत्तु बवाई दरुवन अपे पासल बादसात सह वैन रात सदाह सीएट पनहाक एकेने अडक गिने आम अट निर्देश कर लाती नो अपे टा सिद्ध वे नवा एत्तटम अडक गिनिच्चत सीरुम दरुवन गेन ये मासिक गास्तु आय कर गनीम अट ए वागे म अपे टा रजें सहन लाभा दिवना एक सहने आक नेमे हरियर निकांग अरे गहें वैटी चेमिनी आट गुनायन नवागे ඒ ණය ලබාගත් ණය වාරිකේත් අප්‍රේල් මාසේ ගෙවන්න එනවා. දරුවෝ ප්‍රවාහණය කර ආරම්භ කිරීමට පෙර සීලුම බස් රථ සහ වෑන් රථ විෂ බීජ හරණය කරන්න කියන එක. ඒ වගේ ඇත්තටම අපිට දැන් ඔය විෂ බීජ හරණය සඳහා වූ ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ලොකු ගැටලුවක් තියෙනවා. මොකද මේ මුදලුත් එක්ක සසුන් ප්‍රවාහනයේ සඳහා දැනට පවතින සැලැස්ම පිළිබඳව අදහස් දක්වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සිසුන් පමණක් ප්‍රවාහනය කිරීම සඳහා ළංගම සහ පෞද්ගලික බස් රථ පිළිබඳව අපි සැලැස්මක් සකස් කරලා තිනවා. කමිටුවක් පත් කරලා තියෙනවා කලාප අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධාන. මේ කමිටු වලට අපි ළංගම රීජනල් මැනේජර්ස්ලා ඇටැච් කරලා තියෙනවා. ඒ වගේම පෞද්ගලික මගී ප්‍රවාහන අධිකාරී GMලා මේකට ටච් කරලා තියෙනවා. ඒ අය මේ කමිටුවත් එක්ක වාඩි වෙනවා. එතකොට තියෙන බස් රථ ප්‍රමාණය සිසු සැරිය ප්‍රමාණය මදිනම් කලාප අධ්‍යක්ෂකතුමාගේ උපදෙස් පරිදි ඩිපෝ අධිකාරීවරයාට රීජනල් මැනේජර්ගේ අනුමැතිය ඇතුව බස් රථ ප්‍රමාණය වැඩි කරන්න අපි අවසර දීලා තියෙනවා.